කෙනෙකුට අවවාද කරනකොට ඒ අවවාදය තුළ එයා නිවෙන්න ඕනේ. දැන් බුදුහාමර අවවාද කරනවා, විනයක් පනවනවා. ඒ අවවාදය තුළ ඒ විනය තුළ හැමෝම නිවෙනවා. එහෙනම් ඒක සම්මා කම්මන්තය කියලා තමයි කියන්නේ. විනයක් නෙමෙයි එතන තියෙන්නේ, කම්මන්තයක් තියෙන්නේ. මොන කම්මන්තයද? සම්මා කම්මන්තයක්. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ කියනවා 12න් පස්සේ කිසිම කෙනෙක් දානේ ගන්න එපා. එහෙමයි භාග්‍යවතුන් වහන්සේ. හැබැයි මේ 12න් පස්සේ විකාලේ රකීම තුළින් කට්ටිය මොකද උනේ? නිවුණා. හැමෝම නිවුණා. එතකොට එහෙම විනයක් හැමෝටම දැම්මයි කියලා බුදුහාමුදුර දුක් වෙනවා. රාත්‍රිස්ස අපරාධේ කට්ටිය දරාටත් පින්ඩපාති කරගෙන හිටියා සතුටින්. මම මේ විනය දාලා ඒ කට්ටියට කරදරයක් මෙකර කළේ කියලා භාග්‍යතුන් වහන්සේ දුක් වුණාද නේ? භාග්‍යතුන් වහන්සේත් නිවුණා. එතකොට භාග්‍යතුන් වහන්සේත් නිවිලා ඒ විනය දාපු නිසා පිළිපදින ඒ කට්ටියත් නිවුණා නා. ඒක සම්මා කම්මන්තයක්. මම කෙනෙක් දිහා බලනවා. ඒ බලන බල්මෙන් එයාට තේරෙනවා පුදුම මිනිසෙක් නේ මේ. කණ්ඩ වාගේ බලනවා. කවුරුත් නැත්තම් සමහරට මගේ ජීවිතෙත් එක්ක ඉවරයි. මේ මනුස්සයාට පුදුම රාගයක් නේ තියෙන්නේ. ඇස් දෙකෙන්ම කනවනේ මේ මනුස්සයා අපිව කියලා හිතන. දැන් මම බලනකොට මම කරුණාවෙන් බලනවා, මෛත්‍රියෙන් බලනවා. නමුත් එයා ඇවිලෙනවනේ. එන එක සම්මාදිටිය නෙමෙයි. මම බලනවා ඒ කට්ටියම නනේ හොඳ කරුණාවන්ත මනුස්සයෙක් බලන්න. ඒ බලන බැල්මෙනුත් පේනවා ඒ කරුණාව කියලා හිතනවා. නමුත් මම බලන නිසා මට තේට්ටුවක් තියෙනවා. මට විඩාවක් තියෙනවා රූප දැක්ම තුළ. එහෙනම් ඒකත් සම්මාදිටියක් නෙමෙයි. යමක් දකින නිසා මේවා දැකලා මමත් කැළඹෙනවා. ඒවා හොයන නිසා, බලන නිසා, ඒවා ගනුදෙනු කරන නිසා ඒ හදාළ දේවලුත් කැළඹෙනවා. ඒ කට්ටියත් කැළඹෙනවා. සම්මාදිටියක් නෙමෙයි. මගේ දැක්ම තුළ මමත් නිවෙන්න ඕනේ. මම දකින්නේ කාවද? ඒ කට්ටියත් නිවෙන්න ඕනේ. ඒ මොනොත් විතරයි ඒක සම්මාදිට්ඨිය. ඇයෙනකොට මේ කියන කෙනා නිවෙනවා. ඇයෙන මම කැළඹෙනවා. අර සූත්‍රේම තියෙනවා මේ මොකද්ද නාමුරන්ට ඔළුව හොඳ නැද දන්නේ මේ විදිහට කියන්නේ. එහෙම නෙමෙයිනේ අර සූත්‍රේ තියෙන්නේ. හැබැයි සූත්‍ර 84 දාම මම දන්නේ. ඒකේම තිබුණාට වෙන එකක මෙහෙම තියෙනවා. කියන කෙනා නිවෙනවා. ඇයි? ඒ හරියටම දන්න නිසා. ඇයෙන කෙනා නිවෙන්න එයා කැළඹෙනවා. එහෙනම් ඒක සම්මාසෝතයක් නෙමෙයි. කියන කෙනා නිවෙන්නේ නැහැ. ආහන කෙනා නිවෙනවා. ඇයි? එයා මොකවත් වඩලා නැහැ. එයා පොත කියන්නේ. පොතෙන් කියනවා. හැබැයි ඒ පොතෙන් කියන්නේ බුදුහාමරංග වචන නිසා ඇයෙන මිනිස්සු නිවෙනවා. කියන කෙනා ඇවිල්ලායි. එයා සල්ලි එකතු කරනවා, ආධාර ගන්නවා. අරකට මෙච්චර දෙන්න, මේකට මෙච්චර දෙන්න කියලා බණ ඉවර වෙලා ලැයිස්තුවක් දෙනවා. එයා ඇවිල්ලා. හැබැයි බණ අහපු කට්ටියකම නිවිලා. ඒකත් සම්මාසෝතයක් නෙමෙයි. කියන කෙනාට ඇයෙනවා. කටින් කියන දේ එයාට ඇයෙනවා. ඒ කටින් කියන දේ එයාට ඇයිලා එයාත් නිවෙන්න ඕනේ. අනිත් අයගේ කන් වලට ඇයෙනකොට ඒ කට්ටියත් නිවෙන්න ඕනේ. ඒක සම්මාසෝතේ. මගේ චරිතය තුළ, ඉරියව් තුළ සීලයක් විනයක් අරසා වෙලා මම නිවෙන්න ඕනේ. මගේ චරිතය ආදර්ශයට අරගෙන ඒ කට්ටියත් නිවෙන්න කියනවා. ඕන් චරිතේ පුතේ ওই විදිහට ඉන්න ඕනේ. ඇයි? ඒ චරිතය දැක්කම මේගොල්ලෝ නිවෙනවා. හැබැයි ඒ චරිතය තුළ මම නිවෙන්නත් ඕනේ. ගැව්වා ඉතින් ගුටි කණ්ඩ යාට කර්මය තිබුණා වෙන්න ඇති. ඒක තමයි ඉතින් ගැව්වේ. ඉතින් මේ මට ඉතින් අදාසක් තිබුණ නෑ. ඉතුණා මම ඉතුණ නිසා ගැව්වා. එහෙනම් ඉතුණාම මැරුවා මරිද? ඉතුණාම අනාචාරය අසුරනා මරිද? ඉතුණා ඒ නිසා තැබෑරුමුට කියලා බිව්වා මරිද? එහෙම බෑ. ඉතනදී සම්මා සතියද මිත්‍යා සතියද ඒක දැනගන්න එපාය. හරියකන එක දැනගන්න එපාය. එයාගේ ආ රාජකාරියක් තියෙනවා. මොකද්ද රාජකාරිය? මේක හරියටම සම්මාද මිත්‍යාද කියන එක දැනගෙන වඩන එක. ඉතින් එතන ඔක්කොම කළාම ඒක කොහොමද මාර්ගයක් එන්නේ? එහෙම එකක් දේශනාවේ නැහැ. මට හිතුණා ඉතින් ඒ නිසා මම ගැව්වා. ඉතින් උන්වහන්සේට ගුටි කණ්ඩ කර්මයක් තියෙන්න ඇති අද දවසේ. ඒ කර්මයට අනුව මේකපත් පරි මාර වැඩක් මේක. ඒතර ඔළුව පළල එම කිව්වම හරිද? නිකන් අහිංසක මනුස්සයට අඬ ගාලා අපි කියන මේ මනුස්සයට ගුටි කණ්ඩ කර්මයක් තිබුණනේ හම්බුරු. හැබැයි එතකොට මේ මනුස්සයට ගන්නත් කර්මයක් අපිත් අදලා ගැව්වා මේක. එතකොට හරිනේ. ඒතර එයාට ගුටි කණ්ඩ කර්මයක් තිබුණා. ඒ හේතුව නිසා මෙයාට ගුටි කණ්ඩ කර්මයක් තිබුණා. එයාටත් ගාලා කියන ඔයාටත් අද කර්මයක් තිබිලානේ ගුටි කන්න. ඒක තමයි ඔයත් ගුටි ගෑවේ. එහෙම නෙමෙයි. නිවැරදිව හිතනවා. නිවැරදිව හිතනවා. ඒ හිතන දේ තුළ තමන් නිවෙන්න ඕනේ. අනිත් එක්කෙනත් නිවෙන්න ඕනේ. ඒ ක්‍රියාව තුළ තමන් නිවෙන්න ඕනේ. තමන්ට ඕන විදිහට ජීවත් වෙන්න බෑ. එහෙම ක්‍රමයක් නැහැ. නිවෙන ක්‍රමයට ජීවත් වෙන්න ඕනේ. ඉතුවක්කාරකමෙන්, උඩඟුකමෙන්, ආහංකාරයෙන් අපි ආයතනෙන්නේ අපට ඕන තීරණයක් ගන්න පුළුවන් නෑ. අනිත් අයට යාපත වෙන විදිහට ගන්න ඕනේ. ඇයි? ඔක්කොම ආදායම මමද ගේන්නේ නෑ. කළු ලෑල්ල උදේ ඉඳලා මමද ලියන්නේ නෑ. ඒතකොට මේකට ආදායම් ගෙන්නේ මම නෙමෙයි, ඒ කට්ටිය ආදායම් ගෙන්නේ. ඒ කට්ටිය ආදායමෙන් තමයි මම ජීවත් වෙන්නේ. එහෙනම් තීරණ ගන්න ඕන කාට සාපේක්ෂද? ඒ කට්ටියට සාපේක්ෂව.
ඒ කට්ටියගේ යහපතට, ඒ කට්ටියගේ නිවීමට, ඒ කට්ටියගේ දියුණුවටයි තීරණ ගන්න ඕනේ. එතකොටයි ආයතනේ පවතින්නේ. මගේ ආයතනේ ඉතින් මගේ ගොඩ නැගිලා ඉතින් මට ඕන දේ ගන්න. ආදේ ඉඳලා කට්ටිය කොටකල් සංගඳලා එන්න ඕනේ. ගුරුවරුන්ට කියන. ඒ කට්ටිය කියයි එනම් මේ මාතේ නම් අපි වෙන තැනක් හොයා ගන්න. ඇයි? මගේ මට ඕන දේක එහෙම කරන්න බෑ. සම්මා කම්මන්තේ වායාමයේ කියලා කියන්නේ මට ඕන විදිහට ඇසිරෙන එක නෙමෙයි. ඒ අයට ඕන විදිහට ඇසිරෙන එක. ඒ හැය තම ආදායම ඇතුළට ගේන්නේ. ඒ අයගේ ආදායමෙන් තමයි මේ බිල්ඩිම රකින්නෙත්, මම රකින්නෙත්, මම කෑම කන්නෙත් ඒ අයගේන එකෙන්. එහෙනම් ඒ අයට සාපේක්ෂව ගන්න ඕනේ. කම්මන්තේ කියන්නේ එහෙමයි ඇසිරෙන්නේ. එතකොට මමත් නිවෙනවා. ඇයි? මම ඒ අය ගැන හිතලා වැඩ කරනකොට මමත් නිවෙනවා. මගේ ගුණ වැඩිලා. ඒ කට්ටිය ගැන හිතලා කරන නිසා ඒ කට්ටියත් යාපත වෙනවා. ඒ කට්ටියට නිවෙන එක සම්මා කම්මන්තේ. මම නිවෙනවා. ඒ හැම නීති රීතියම දාලා ආදායම් ටික අරගෙන පඩි නඩි ඔක්කොම අඩු කරලා ගොඩාක් ඉතුරු කරගෙන මම පෝසත් වෙනවා. මම නිවෙනවා, සතුට වෙනවා. හැබැයි ඒ කට්ටිය කවුරුත් නිවෙන්නේ නැහැ. ඒක කම්මන්තේ නෙමෙයි, නිත්‍යා කම්මන්තේ. මම නිවෙන්නේ නැහැ. අනිත් අය නිවෙන. මොකද තියෙන ඔක්කොම ටික ඒ කට්ටියට දීලා මම ඉඟා කරනවා. මට යන්නේ නැමන්නේ. ඇයි? ඒ කට්ටියගේ ආපතර ඔක්කොම ටික බෙදලා දෙලා සතුටු වෙනවා. තමන්ට බඩගිනි, තමන්ට කර කියා ගන්න දෙයක් නැහැ. බලනකොට අනිත් අයට හැමදේම කරලා තමන් දුක් වෙනවා. ඒකත් කම්මන්තේ නෙමෙයි, සම්මා කම්මන්තේ නෙමෙයි. මගේ ක්‍රියාව තුලින් මම නිවෙන්නේ නැතු ඒගොල්ලෝ නිවුණත්, ඒගොල්ලෝ නිවිලා මම නිවුන්නේ නැති වුණත් දෙකම සම්මා කම්මන්තේ නෙමෙයි. මොකද්ද නිවැරදි කම්මන්තේ? මම නිවෙන්නත් ඕනේ, ඒ හැය නිවෙන්නත් ඕනේ. මේක වචනේ විතරක් අදලා හරියන්නේ නැහැ. ආයතන අයතම මේ ප්‍රශ්නේ තියෙනවා. ආයතන අයම අදන්න ඕනේ. එහෙනම් නිවැරදි වචනය කියලා කියන්නේ කතා කරන මම නිවෙන්න ඕනේ. කතාව හැෙන එයා නිවෙන්න ඕනේ. එක සම්මා වාචාව. එතකොට සම්මා සෝතේ කියන්නේ ඒකම තමයි. ඇයි අපි වෙන එකක් ගන්නෙ? සම්මා වාචාවෙන් කියනකොට මම නිවෙනවා. ඒ ආන කෙනත් නිවෙනවා. ඒ කියන දේ මටත් ඇයිනෝනේ. එතකොට මමත් නිවෙනවා. ඒක එයාටත් ඇයිනෝනේ. එයාත් නිවෙනවා. ඒ කතා කරන එක ක්‍රියාවක්නේ. ඒ ක්‍රියාව තුලත් මම නිවෙනවා. ඒ ක්‍රියාව නිසා එයාත් නිවෙනවා. ඒ කතා කරන මමත් හිතනවානේ. ඒ සිතවිල්ල තුලත් මම නිවෙනවා. ඒ සිතවිල්ල එයාටත් පාළ වෙනවා. එයාත් නිවෙනවා. එයාගේ ප්‍රඥාවට සාපේක්ෂව. එයාටත් පාළ වෙනවා සිතවිල්ල. මේක ඇයිනකොට. එයාට තේරෙන ප්‍රතිසතයට එකක් හිතෙනවා. ඒ හිතන දේ තුල එයාත් නිවෙනවා. මේ ක්‍රියාව තුළ මමත් ඇසිරෙනවා වායාමයේ. ඒ ඇසිරීම තුළ මමත් නිවෙනවා. ඒ ඇසිරීම දකින්න එහත් නිවෙනවා. එතකොට සම්මා වාචාව තුළ, ඒ වචනය තුළ ආර්ය අෂ්ටාංග මාර්ගෙම තිබිලානේ. හිතන්න නැතුව කතා කරන්න පුළුවන්ද? බෑ. හිතලා තමයි කතා කරන්න ඕනේ. අවශ්‍ය දේ තමයි කතා කරන්න ඕනේ. ඒ හිතලා කතා කරනකොට ඒ සිතීම තුළ මම නිවෙන්න ඕනේ. එයාට ඒ සිතිවිල්ල පාළ වුණොත් එහත් නිවෙන්න ඕනේ. වචනයකින් ඒක එනකොට ඒ වචනය මාව නිවන්න ඕනේ. ඒ වචනේ එයාව නිවන්නත් ඕනේ. මම කියන දේ මට හැයනවා. එතකොට මම නිවෙන්න ඕනේ. ඒ කියන දේ එයාට ඇයනවා. එතකොට එයා නිවෙන්න ඕනේ. ඒ හැම ක්‍රියාවත් තුළම 100 තියෙන්න ඕනේ. ඒ 100 මාව නිවෙන්න ඕනේ. ඒ වචනේ ඇවුනාම එයා තුළ 100 පවතින. මෙච්චර කාලයක් මේ විදිහටනේ අපි ඇසිරලා තින්නේ. වැරදිනේ. අපි මේව හදාගන්න එපා. ඒ 100 එයාව නිවන්නත් ඕනේ. එක මාර්ගය තුළ, ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ, අරියට මග තුළ එක මගක් අරගෙන වඩනකොට ඒක තුළ අනිත් අතම වැඩෙනවා. එකක් තුළ ඒ අටම අන්තර්ගතයි. ඒක ආර්ය කෙනා දැනගන්න ඕනේ. දැනගෙන වඩන්න ඕනේ. ඒක දන්නේ නැත්නම් එයාගේ ඒ ආර්ය මාර්ගය තාම පරිපූර්ණ වෙලා නැහැ. අර පාවසට ඇතුල් වෙච්ච කෙනා පාවසර සමත් කියලා කියන්නේ නැහනේ. ජනවාරි පළවෙනිදා ඇතුල් වුණාම එයා පාවසර තමයි ඉන්නේ. හැබැයි පාවතර ඉන්නවා කිව්වට පාවතර සමත් කියලා අපිට කියන්න බෑ. ඇයි? 12 වෙනි මාසේ විභාග ලියන්න ඕනේ යා. සමත් වෙන්න. ඒ වගේ මාර්ගය ප්‍රත්‍යක්ෂ වෙච්ච හැමෝම පරිපූර්ණ වෙලා නැහැ. ඒ පරිපූර්ණ වෙන්න නැයි සෝවාන් වෙච්ච කෙනා සකු르දාගාමී මාර්ගයටපත් වෙලා මාර්ගයේ වඩලා ඵලයටපත් වෙන්න ඕනේ. එතකොට සෝවාන් වෙච්ච කෙනා සෝවාන් උනේ කොහමද? සෝතාපන්න මාර්ගයේ ඉඳලා ආවේ. සෝතාපන්න මාර්ගයේ ඉඳලා සෝතාපන්න ඵලයට ආවම සෝතාපන්න ඵලය තුල එයාට වඩන් දෙකක් තියෙනවා. ඒක වඩලා ඉවරුණාට පස්සෙලු සකු르දාගාමි මාර්ගයට වැටෙන්නේ. ඒක වඩලා ඉවරුණාට පස්සෙලු සකු르දාගාමි ඵලයටපත් වෙන්නේ. එහෙනම් සෝතාපන්න ඵලයටපත් වෙච්ච කෙනා සෝතාපන්න ඵලය සම්පූර්ණ කරන්න ඕනේ. ඒකට තමන්ගේ සම්මාදිට්ඨිය මොකද්ද? ඒ සම්මාදිට්ඨිය
නිවැරදිව වැඩෙනවද? ඒ සම්මා දිට්ඨිය මාව නිවනවද? ඒ නිවීම තුළ අනිත් අය නිවෙනවද? මම එන්න එන්න නිවනට ලං වෙනවද? නිවනින් ඈත් වෙනවද? තියෙන කාමයන් ආශ්‍රවයන් කෙලෙස් දුරු වෙනවද? ඒවා පෝෂණය වෙනවද? මේවා ගවේෂණය කරන්න එපායි. ඒවා අඩුපාඩු තේරුම් ගන්න එපායි. ඒවට තියෙන මීටරයක් තමන්ගේ ඒ අවබෝධයමයි. ඒ අවබෝධයමයි එක මනින්නේ. සෝතාපන්න කෙනාගේ සම්මා වාචාවටයි සකෘදාගාමි කෙනාගේ සම්මා වාචාවටයි අතර තියෙන වෙනස මොනවද කියලා බැලුවාම පොඩි වෙනසයි තියෙන්නේ. මෙයාගේ සම්මා වාචාව තුළ අඩුපාඩු තියෙනවා. ඒ තියෙන අඩුපාඩු සකෘදාගාමි කෙනාගේ සම්මා වාචාවේ නැහැ. ඔච්චරයි වෙනස. දෙකම සම්මා වාචා. අපි කියනවානේ මෙයාගේ ඩ්‍රයිවිං හොඳයි, මෙයාගේ ඩ්‍රයිවිං හොඳයි. හැබැයි මෙයාට කලබලයි. වංගු ගන්නවා, ඕටේ ගන්නවා, සමාර්ථංග වල ඒ අරවන හැරවිලට සමාර කට්ටි ජනෙලින් එළියට යනවා. ත්‍රිවිල් එකක් අරගෙන ඒගොල්ලෝ එන්නේ. ඇයි? ඒ අරවන හැරවිල්ලේ තරම් භයානකයි. කලබලයි. ඔබ ඩ්‍රයිවිං දෙන්නකම හොඳයි. ඒ වගේ හැමෝම රියදරු වුණාට හැමෝම දක්ෂ නැහැ වාහනේ ලවන්න. පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඒ වගේ දෙන්නම සම්මාදිට්ඨිය වැඩුවට මෙයාගේ යම් යම් දෝෂ තියෙනවා. ඒ මාර්ගය තුළ අඩුපාඩු තියෙනවා. ඒ අඩුපාඩු මෙයා ළඟ නැහැ. වැයලඟ අඩුපාඩු තියෙනවා. ඒ අඩුපාඩු අනාගාමික කෙනාගේ ඒ මාර්ගය තුල නැහැ. සම්මා වාචාව තුල නැහැ. පටවි කෙනාගේ තියෙන අඩුපාඩු තමයි ඉතනද කියලා දානවා. පස්සේ දුක් වෙන අපරාධි මම ඒක කියේ. ඒ ආයස්මතුන්ට එහෙම කියප එක වැරදි. මොනවා කරන්නද උපාසක කට්ටියගේ තියෙන අඩුපාඩු තියෙන පුතුජනයනේ. එහෙම නොකිය ඉඳ තිබුණානේ මට. ඇයි? එයා කියලා තමයිලු කල්පනා කරන්නේ. සකෘදාගාමිකේන කියන්න හදාස් කරනකොට කල්පනා කරන මේක කියනවද නැද්ද? කමන්නේ යගේ ආපතර කියන්නේ. යාපතර කියන්නේ කියලා හිතලා කියනවා. ඒ කියනකොට මෙයා ඒක හිතනවා. අනාගාමි කෙනා හිතලා ඒ හිතපු දේ ගවේෂණය කරලා ඕන්නේ නැහැ කියලා තීරණය කරලා ඒක කවදාවත් කියන්නේ නැක්තනට එනවා. හැබැයි සකෘදාගාමි කියලා හිතලා කියනවා. හරියට සමාරේව හිතලා කියනවා. සමාරේව හිතන දේ කියන්නේ නැහැ. ඉනාවිලානිකායින ඔබ වහන්සේ මේ අද වඩිනවද? නාලනිකයි. ඇයි? සමාත වෙනස් වුණ අද වඩින එක ඉන්න වෙනවා. ඒතකොට යනවයි කියලා කිව්වොත් යන්න එපායි. යන්න එපායි. යා ඒක කල්පනා කරලා ඉන්නවා. යනකොට තමයි කියන්නේ ස්වාමීන් වහන්සේ මේ මම වඩින්න අදහස් කරන. ඇයි දන්න ඔබ වහන්සේ උදේ කිව්වේ නැත්තේ? උදේ අදහස තිබුණේ නැහැ. යා වෙනා. රාතන් වහන්සේ එහෙමත් නැහැ. ගත්ත පාත්‍රෙ මිනිස්සුරේ කිය. පැදුරට නොකියනවා. අවශ්‍ය නම් ගුරුවරයෙකුට ඒත් වැඩිහිටියෙකුට කියලා යනවා නැත්නම් ඒකත් නෑ. ඇයි? එයා දන්නවා මේගොල්ලෝ එහෙම බලාපොරොත්තු තියාගත්තම මේගොල්ලන්ගේ ප්‍රශ්නේ. උන්නාන්තිට ප්‍රශ්නයක් නෑ. ඒ හැමෝම වඩන්නේ එකම ආර්ය මාර්ගයේ එකම සම්මාව. මේ කට්ටියගේ කෙලෙස් වල ප්‍රතිසතියට අනුව දෝෂ තියෙනවා. ඒ දෝෂ උඩට යන්න යන ඵලෙන් පල්ට යන්න යන දෝෂ අඩුයි. ඒ දෝෂ අඩු වැඩි වීම තුළ තමයි ඒ සම්මාදිටියේ වෙනසක් තියෙන්නේ. මොනතු වෙනසක් නෑ. දෙකම හරි. එයත් නිවනට වඩන්නේ මෙයත් නිවනට වඩ. මෙයා ටිකක් දෝසත් එක්ක වඩන්නේ. මෙයා දෝස අඩුවෙන් වඩන්නේ. මෙයා අවමයෙන් වඩන්නේ. රාතන් වහන්සේ වඩන්නේත් නෑ දෝසත් නෑ. දැන් ස්වාමීන් වහන්සේ මේ අද අපි මේ එන්න බලාපොරොත්තු වෙනවා. මේ බලාපොරොත්තු වුණාට සමහර විට මේ යම් යම් ප්‍රශ්න ගැටළු නිසා වෙනසක් විය හැකියි. නිවැරදි උත්තරය සම්මාදිට්ඨියෙන් එකනේ. තනන්ස දායින් පස් දොල දානින් පස්සේ අපි වඩිනවා. මේ දැන් කොම් තියෙන එකලා තියෙන දැන් වඩිනවා අපි පෙරවන් තරණයි. 12ට පිටත් වුණා නම් 1යි 2යි 3යි. මොකද දැන් ආවේ නැත්තේ. මොනර අනතුරක් වෙලාද? පැච් එකක් ගිහිල්ලාද? මොනර වෙන ගමනක් ගිහිල්ලාද? සමට වෙනස් වෙලාද? කවුරු අසනීප වෙලාද? එහෙම නැත්නම් මොනර ආබාධයක් කළා රෝවල් ගත කළාද? දැන් අපි ආර්ය නැත්තම් ඔළුව කකියනවනේ. අපි ආර්ය නිසා අපි දැන් නෑ. ප්‍රශ්න නෑ. ප්‍රශ්නයක් නෙවෙයි ඒක කතා කරලා. දැනුවත් කලේ නෑ. එනම් ප්‍රශ්නයක් නෑ. එනම් මොනවාරි වෙන වැඩකට ඉන්නේ. අවශ්‍ය නැහැ කරදර කරන්න. ඒ වැඩේ මොකද්ද කියලා අපි දැනගන්න අවශ්‍ය නැහැ. ඇයි? ඒක දැනගත යුතු එකක් නේ. ඒගොල්ලෝ කතා කරලා කියනවා. කියන්න නැතේ. කියන්න බැරි එකක්. බැරි එක මොකටද දාලා නිකන් අපස්සාදටපත් කරන්නේ. ඕන් නෑ ඒක. අපි සම්මාවෙන් ඉන්න නිසා. නැත්තම් එහෙම උත්තරයක් දුන්නාම බලාපොරොත්තුවක් දින්නාම මොනතරම් කම්පා වෙනවද මේ පැත්තේ ඉන්න කට්ටිය. සමහරට ලොකු හාමුදුරන් පෙසර තිනම් පෙසර 400ට විතර නගලා. ඇයි? අර කට්ටින මොන වුණාද දන්නේ? ඒට දුවනවා මේට දුවනවා කලබලන කටි ගන්න මේ වාහන සද්දයක් ඇහුණාද කට්ටිය කතා? ඇයි? සම්මා වාචාව නෙමෙයි කියලා තියෙන මිත්‍යා වාචාවක්.
ලෝකයේ කිසිම දෙයක් ස්ථිර වශයෙන් පවතින්නේ නැත්නම් ස්ථිර පොරොන්දු දෙන්නේ ඇයි? ඔබ අන්තේ වඩිනවද? වඩින්න බලාපොරොත්තු වෙනවා හඳුරන්නේ. එන්නද? දාහනේ කොහමද මේ තිබුණත් වළඳමු? තිබුණොත් වළඳමු. දෙන්න කියලා කිව්වම නැත්තම් මොනවද කරන්නේ? උයන් දෙපාය. තිබුණොත් වළඳමු. තියෙනවනම් ටිකක් දෙන්න. තියෙනවනම් එහෙනම් දාන දෙන්න. මොකවත් නැ නිකන් ආලා තියෙන කැම ටිකක් අම්ද කරලා නිකන් ආන්නේ. කමු කියලා කිව්වම ඒ මිනිස්සුන් කාලත් නැ. දැන් ඒ මිනිස්සුන්ට කැම ගන්න යන්න ඕනේ කඩේට. දැන් මෙයාටත් එක ගේන්න එපාය. ඒ වචනවල දෝෂ තියෙනවා. ඒකෙන් තමයි හොයාගන්නේ මෙයා පුතු ජනකෙනෙක්. මෙයා ඒ දෙන උත්තරවල ඒ බලාපොරොත්තු වල ඒ සම්මාව නැහැ. එයා නිවැරදිව කියන්න දන්නේ නැහැ. කොහමද මේ එට එනවද? සන්නාස එට එන්න බලාපොරොත්තු වෙනවා. මේ අපි එන්න පිටත් වෙනකොට කෝල් එකක් දෙන්න. ආවට පස්සේ වාන්ති දැනුවත් කරන්න. වැඩේ මිනිස්සු හරියටම වැඩේ දන්නවනේ. ස්වාමිනාස මේ එට අනිවාර්යෙන් එනවා. කවුද දන්නේ එට ජීවත් වෙන එකට සාතිකයක් දුන්නේ යාට? එට උදේ යාට පණ තිනවා කියලා කවුද සාතිකයක් දුන්නේ? එතකොට අපි දන්නවා ඒකනම් අර අල්ලේ පැල වෙන බොරුවක්. මේක වෙන්නේ නැහැ. එකනෙක වෙන්නේ නැහැ. එයාට ඒක කරන්න බෑ. එයා කට හැරලා වචනයක් කියනකොටම එයා මාර්ගඵලලාභීද පුදුජනෙක් කියන එක එයා තමයි කියන්නේ. වෙන කෙනෙක් මීටරයක් තියලා බලන්නේ එයාමයි කියන්නේ. ඒකට කියන කට උත්තර දෙනවා කියලා. එයා කට උත්තර දෙනවා මම පුදුජනයි කියලා. එයාම කට උත්තර දෙනවා මන් තුල මේ මිත්‍යා දෘෂ්ටි තියෙනවා කියලා. එයාමයි කියන්නේ. දැන් මිනිස් විතාගෙන ආම්ද්‍රෝ කියන අරයට මාර්ගඵල නැහැ කියලා. එයා මිත්‍යා දෘෂ්ටිය කියලා ආම්ද්‍රෝක නැහැ. කුයි ආම්ද්‍රෝ දෙම කියන්නේ. එයාමයි කියන්නේ. අපි මේම කරමු නේද? මේම කරමු නේද? ඉතින් එහෙම කරමුද නේද කියලා කියනවනම් ඊට වඩා එයාම කළා නම් ඉවරනේ. ස්වාමීන් වහන්සේ මේ මේම කරන එක හොඳද දන්නේ? හොඳයි නේද? එහෙනම් ස්වාමීන් වහන්සේ අපි එහෙම කරමුද? කරමුද? අනිත්‍යයට සාපේක්ෂව සම්මා වාචාව සම්මා වාචාව. ඒ වචන වලින් ඒගොල්ලෝ තේරුම් ගන්නවා ටිකක් වෙනස් එක්කෙනෙක්. මේ ආර්ය කෙනෙක් වාගේ. මෙයාගේ වචන වල තියෙනවනේ නිවැරදි දැක්ම. නිවැරදි වචන සෙට් එක තියෙනවනේ යාගේ. සාමනාස අපි මේම කරන එක හොඳද දන්නේ? හොඳයි 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 ඒක කරන්න. සාමනාස එහෙනම් මේම කරමු නේද? මේම කරන්න නේද? කරන්නම් කියන. ඉතින් ඒක කරන්න. ඉතින් ඒ තියෙන එක ඉවරනේ. මාර්ගපලයේ ඉන්න කෙනාගේ විශේෂත්වය මොකද? ඇඩ ගැයෙනවා. වතුර වාගේ. වක් කරනකොට ඇඩ ගැයෙනවා. යා මෙතනින් පල්ලම තියෙන බරාස් ගල පල්ලමට ගියා. ඇරුණා වංගුව. ගලක් තිබුණා වැදුනා. විසිරිලා ගියා. වැටුණා එකතුණා ආයි ගියා. ඇඩ ගැයෙන වතුර වාගේ. ඇඩ ගැහිම නැත්තම් එයා සම්මාව දන්නේ නැහැ. වචන ඇඩ ගැයෙන්න ඕනේ. දැක්ම ඇඩ ගැයෙන්න ඕනේ. ක්‍රියාව ඇඩ ගැයෙන්න ඕනේ. චෛතසික ඇඩ ගැන්නන කාට සාපේක්ෂවද? එයාගේ නිවීමට සාපේක්ෂව. ඒ නිවීමට සාපේක්ෂ ඇඩ ගැන්නකොට අර ගනුදෙනු කරන කට්ටිය ආගෙන ඉන්න කට්ටිය බලන්නේ නිකන් නිවෙනවා. මනසේ ගිල කිව්වලු තථාගතයන් වහන්සේ දිහා බලාගෙන ඉන්නකොට පුදුමාකාර නිවීමක්. ඇයි? තථාගතයන් වහන්සේගේ ක්‍රියාව තුළ ඒ සමාධි ආසනය තුළ බුදුහාමුදුරුව නිවෙනවා. උන්වහන්සේගේ නිවීම අනිත් අයට නිවීමට හේතුවක් වෙනවා. අද අපේ චරිතය gedara minisunta ninda yanne ne. Minisu dakmiti kaanne na mokak danna me manusya hadenne manna kochchere kiwath ai. Ape charithaya api nivennet na ara minisu nivennet na. Nemi nivimata galapena vidiyata api tama hada gaila ne. Api purudu vela ne. Samma vaachawa thula godak dosa tiyena. Samma vaachawa dawasata katha kala iwara karanna ba. 84000 kiyanda wena eka hariyata kiyenona. එච්චර සංකීර්ණ ප්‍රශ්නයක්. නමුත් අපේ නිවීමට මේ ටික ඇති. අපි කතා කරන වචන තුල අපි ඒ පුද්ගලයෙක් ඉන්නවනම් ඒ පුද්ගලයාට බලයක් තියෙනවනම් ඒක සම්මා වාචාව නෙමෙයි. අපේ වචන තුල පුද්ගලයෙක් ඉන්න බෑ. ඒ හදාසල බලයක් නැහැ. ඒක අර නිකන් ගොඩාක් ලාමකයි. ඒක කොච්චර ලාමකද කියලා කිව්වොත් එයා හරි දුර්වලයි ඒ වචන සෙට් එක. සමිනාස මම මේක ගත්තට කමක් නැද්ද? අනේ පවුනේ මේ මනුස්ස අයිසෙක් මං ගන්න පුතා දෙකක් ගන්න. සන්නාස එකක් ගන්නවා. හරි වැඩි අම්මා තාත්තගේ බූතල වාගෙනේ. ඒක කීනකොට තරම් ඉවරයි. සන්නාස එකක් ගන්නවා මම. එපා කිව්වොත් ගායි වාගේ. කමන්නෑ ගන්න. ඇයි? එපා කිව්වොත් ගන්නවා මම. ඒ ගන්න ක්‍රමය ඒ විදිහ එකක්. සරදෙල් වාගේ එකක්. ඒක මිත්‍යා වාචාව. සන්නාස එකක් ගන්නද?
දෙකක් ගන්න ස්වාමීනි, දෙකක් ගන්න. ඒ සම්මා වාචාව. ඒකෙන් තමයි දැනගන්නේ ඒගොල්ලෝ ගුණයාපත්, සිල්වත්, මේ ධාර්මිකයි, ආර්ය මාර්ගඵල ඥාන මේ ඔක්කොම එක තුල තියෙනවා. සන්නාස මේක මේ සාංගික දන්නේ. සාංගික එන එකක් ගන්නවා. මාර්ගඵලයක් නෙවෙයි සිල්වතයා. සිල්වත්. සිල්වතයා. එයා තුල සීලයේ විතරක් ඉන්නවා කියන එකේ කියන්නේ. සන්නාස සාංගිකද? සාංගික නම් ඉතින් හොරකමක් වෙලා නැහැ. අවසර තියෙන එන එකක් ගන්නවා. දැනුවතුත් කළා. සාංගික ඉඳ ගත්තා යා. හැබැයි සාංගික තමයි සංඝ හැමෝටම දුන්නාම උන්වහන්සේගේ වස්වලට එකක් ඉතුරු වෙනවද නැද්ද කියලා බැලුවද? නෑ. මාර්ගඵලයක් නෑ කියලා කිව්වේ නිසා. සාංගික නම් මට අයිතිය තියෙන. එහෙනම් මගේ කොටස මං ගන්නවා කියලා එකක් ගත්ත ගියා. සිල් තියෙනවා. සිල් හොඳටම තියෙනවා. ඒ පොතේ තියෙන සීලිය හරියටම තියෙනවා. ඵලයක් නෑ. සන්නාස සාංගිකයි නේද? සන්නාස මේ කී නමක් මෙතන වැඩින්නවද මේ සනාතේ? දානමක් ඉන්නන්නේ අවසරයි සන්නාස. එතනින් පස්සේ කතායි 8යි තියෙන්නේ. වචනයක්වත් ඒක නාන්නේ සාංගිකයි සන්තෝෂයි සන්නාස. වචනයක්වත් කියන්නේ එහෙම බලාපොරොත්තු තියෙන බව හඟවන්නෙත් නෑ. උන්වහන්සේ දන්නවා මෙතන වැඩිමානි සංස තියෙන්නේ උන්වහන්සේට දුන්නොත්. ලොකු ආන්දරෝ මට දුන්නා තානි සංසන උන්වහන්සේට දුන්නා තම ආනසයි. ඒ ගුණය තුලින් උන්වහන්සේ දැක්ක උන්වහන්සේ ආර්ය කෙනෙක් කියලා. ස්වාමිනී අපි කැමති ඔබ වහන්සේ එකක් ගන්න. නෑ ස්වාමිනී ගන්න ස්වාමිනී ගන්න. උන්වහන්සේ ඒක කැමැත්තෙන් දීලා තමන්ගේ එක අතාරිනවා. අනිත් අයට අතක් ඉන්නවනේ. මගේ එක තමයි අතාරින්නේ. ඒ අදහස් වල යා කියන යා ඵලලාභී කියලා. සම්මා වාචාව කියන්නේ ඒ වගේ එකක්. අපි සම්මා වාචාව නිවැරදිව දන්නේ නැහැ. ඇයි නිවැරදිව දන්නේ නැත්තේ? සම්මාව මොකද්ද කියලා දන්නේ නැහනේ. එතකොට කොහොමද ඒක අඳුරගන්නේ අපි? නිවෙන විදියට කතා කරන්න ඕනේ. ඒ වචනවල නිවීම තියෙන්න ඕනේ. ඇලිම් ගැටීම් නැති වෙන්න ඕනේ. මටත් යාපත වෙන්න ඕනේ, අනිත් අයටත් යාපත වෙන්න ඕනේ. එක සම්මාදිට්ඨියත් තුළ ඒ අටම තියෙන්න ඕනේ. ඒ මොනොත් තමයි ඒක වඩාත්ම නිවැරදි එක. සම්මා වාචාව ගත්තාම අනිත් ඔක්කම තියෙනවා. කතා කරනවා කියන්නේ ඇසිරෙනවා කියන එක ක්‍රියාවක්නේ. ඒ ක්‍රියාව තුළ මම නිවෙන්න එපායි. එක්කෙනෙක් කරන අත දික් කරනවා, කකුල් උස්සනවා, සිවුර කැඩෙනවා, ඒක උඩට දානවා, තරවටු කරනවා. මිනිස්සු කල්පනා කරනවා පුදුම වෙඩි ආන්දරන්ට යකෙක්වත් ආරූඪ වෙලා දන්නේ නැහැ. හැබැයි බණ හරි අසංවරයි ආන්දරු. වතුර එක ගන්නකොට පිඟාන පෙරලා වැටෙනවා. හරි කලබලයි. උත්තර දෙනකොට හෝම දෙන්නේ උත්තර. මිනිස්සු බලනවා මේ ළඟ හිටියනම් ගායි වාගේ ආන්දරු. වචනේ නිවෙනවා. කම්මන්තේ නිවිලා නැහනේ. කම්මන්තේ නිවිලා නැහනේ. අර කට්ටිය ආන කට්ටිය සෝතේ නිවිලා නැහනේ. දික්කිය නිවිලා නැහනේ. සමහර වචනවල ඒ සම්මා වාචාව තුළ එක ආර්ය මාර්ගයක් දෙකක් තියෙනවා. අටම නැහැ. අටම තියෙන්න ඕනේ. කතා කරන තුනාගේ වාචාව තුළ අටම තියෙන්න ඕනේ. ඒ අට තුලින්ම අට දෙනෙක් නිවෙන්න ඕනේ. අට දෙනෙක් නිවෙන්න ඕනේ. කවුද අට දෙනා? සෝතාපන්න මාර්ගඵලය, සකෘදාගාමී මාර්ගඵලය, අනාගාමී මාර්ගඵලය, රාත් මාර්ගඵලය. ඒ අට දෙනාම නිවෙන්න ඕනේ. කතා කරන වචනය තුළ තමනුත් නිවිලා අනිත් අයත් නිවෙන්න ඕනේ. ඒ වාචාව තුළ හරියට මඟ තියෙන්න ඕනේ. ඒ හරියට මඟ තුළ මාර්ග හතරයි ඵල හතරයි ඒ අටම නිවෙන්න ඕනේ. ඒක තමයි 100%ම පරිපූර්ණ වෙච්ච සම්මා වාචාව. මේ ටික කියන්න තමයි මෙච්චර කිව්වේ. දැන් ඉතා ගන්න කොච්චර දෝෂ තියෙනවද කියලා. කොච්චර අඩුපාඩු තියෙනවද කියලා. ඒ ටික ඔක්කොම නිවැරදි කරන්නේ.